Kaduwela Kothalawala Sankhapitti Viharasthane Saha Aryavahini Jathika Bauddha Nalikawa Ekwa Genena Posun Dam Ama Wedasatahane Savasa Dharma Deshanamaya Pinkama Sandahai Meelangata Supinmat Oba Sama Samaga Apa Ekathmika Weemata Balaporothu Wanne E Sandaha Kotte Shri Kalyani Samagri Dharma Maha Sangha Sabawe Niyojya Lekakadhikari Ha Jeshta Karma Wagacharya Sri Lanka Bauddha Ha Pali Vishwavidyalaya Upakulapati Kalutara Pandita Mahacharya Avasarai Neluwe Sumanawansa Abidahana Bentara Vihara Parishave Pradhana Sanghanayaka Swamindran Wahanse Apa Wedamawa Ganatiyatuna Idin Apun Wahanse Idamat Namaskara Pooraku Aradhana Kar Sitinawa Posun Damama Wedasaranehi Savasa Dharma Deshaname Pinkama Pavathana Lesa Avasarai Swamin Wahanse Samantha Chakvalesu Atra gachantu devata saddhammang munirajassa sunantu sagga mokkadang dhammasavana kalo ayam bhadanta Dhammasavana kalo ayam bhadanta Dhammasavana kalo ayam bhadanta Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Namo tassa bhagavato arahato samma sambuddhassa Sattime bhikkhave dhamma Upasakassa parihanaya samvattanti katame satta bhikkhu dassanam hapeti saddhamma savanam pamajjati adisilena sikkhati appasada bahulo hoti bhikkhusu theresu navesu majjimesu ca Uparambha citto dhammang sunati randha gavesi ito ca bahidhava dakkineyyang gavesati ime ko bhikkhave satta dhamma upasakassa parihanaya samvattanti ti saddharma bilasi සදහවත් පින්නතුනි පින්නතියනි අද ශ්‍රී ලංකා වාසීන්ට සුවිශේෂතම දවසක් ඊට හේතුව මහින්ද මහරහතන් වහන්සේ බුදු පියාණන් වහන්සේගේ දහම් පණිවිඩය රැගෙන අපේ රටට පැමිණිච්ච දවසයි අද දවසේ අපි සිහිපත් කරන්නේ ශ්‍රී ලංකා ඉතිහාසයේ ගමන් මඟ වෙනස් දිශාවකට යොමු කළ ඒ වගේම ශ්‍රී ලංකාවේ බෞද්ධ සංස්කෘතිය බෞද්ධ සભ્યත්වය ඒ වගේම සිංහල සભ્યත්වය ආරම්භ වෙච්ච දවස හැටියටයි පොසොන් මාසේ පුර 15ක් පොහොව දවස අපි හැමදෙනාගේම ගෞරවයට ඒ වගේම සම්මානයට පාත්‍ර වෙන්නේ තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵල වශයෙන් තමයි මහින්ද මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කරන්නේ. උන්වහන්සේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා අපේ රට තෝරාගත්තේ අපේ මාතෘ භූමියේ පවත්නා වාසනාවන්ත ස්වභාවය නිසායි කියලා තමයි අපට නම් හැඟෙන්නේ. ඉට්ඨිය උත්තිය සම්බල බද්දසාල කියන මේ මහරහතන් වහන්සේලා පෙරටු කරගෙන ඒ වගේම සුමන සාමණේරයන් වහන්සේ කැටුව භණ්ඩුක උපාසකතුමා කියන මේ හැමදෙනාම එදා මිහින්තලයට පැමිණිලා දේවානම් පියතිස්ස රජතුමා අරභයා ප්‍රකාශ කරන්නට යෙදුනේ සමනා මයං මහරජ ධම්ම රාජස්ස ශාවකා තවේව අනුකම්පාය ජම්බුදීපා ඉදාගතා මහරජතුමනි අපි ධර්මරාජ වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ඔබතුමාට අනුකම්පා පිණිසයි දඹදිව සිට මේ රටට වැඩම කළේ කියලා මහින්ද මහරහතන් වහන්සේ ප්‍රකාශ කරන්නට යෙදුණා. අපි හැමදෙනාම දන්නවා ඒ වගේම හැමදෙනාගේම මහත් ගෞරවයට පාත්‍ර වෙලා තිබෙනවා මහින්ද මහරහතන් වහන්සේ ඇතුළු ඒ ධර්ම දූත පිරිස අපේ රට වෙනුවෙන් සිදු කළ සේවාව. තමන්ගේ මව් රට අත්හැර දාලා ඒ වගේම ධර්මාශෝක නරේන්ද්‍රයා වැනි අධිරාජ්‍යවාදීෙක් අත්හැර දාලා අපේ රටට පැමිණිලා පිරිනුවන් පාන මොහොත දක්වාම උන්වහන්සේ සිදු කළ සේවාව සුවිශාලයි ඒ වගේම සුවිශේෂයි. අපේ රටේ මේ වන විට අපේ කියලා යමක් තියෙනවා නම් අපේ භාෂාව, ඒ වගේම සංස්කෘතිය, කලා ශිල්ප, වාරි කර්මාන්තය, මූර්ති ශිල්පය, ඒ වගේම විවිධ දේවල් අපට තියෙනවා නම් ඒ බොහෝ දෙයක් අපට ලැබුණේ මහින්දාගමනයේ ප්‍රතිඵල වශයෙන්. අපි දන්නවා මහින්දාගමනයේ ප්‍රතිඵල වශයෙන් අපේ රටම සමස්ත ශ්‍රී ලංකා ධරණී තලයම පූජනීය භූමියක් බවට පත් වුණා. ඒ විතරක් නෙවෙයි ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ ශ්‍රී දලදා වහන්සේ ඒ වගේම ද්‍රෝණයක් පමණ සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින පූජනීය බිමක් බවට පින්බිමක් බවට අපේ රටපත් උනේ මහින්ද මහරහතන් වහන්සේගේ ගමනේ ආලෝකය නිසායි. ඒ විතරකුත් නෙවෙයි පින්නතුනි පින්නතියනි, භික්ෂු ශාසනය, භික්ෂුණී ශාසනය අපේ රටේ ස්ථාපිත කරලා අපේ කලා ශිල්පීන්ට අවශ්‍ය ශිල්පීය ඥානය ලබා දීමට මහින්දා ගමනය බෙහෙවින්ම උපකාරී වෙච්ච බව අපි කවුරුත් දන්නවා. අපේ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කළ දවස හැටියටයි ඉතිහාසයේ ගමන් මඟ සුබදායක දිශාවකට යොමු කළ දවස හැටියටයි පොසොන් දවස අපි සලකන්නේ. අපේ රටේ අතීත ශ්‍රී සෞභාග්‍ය අපිට උදා වුණේ මිහිඳු මහරහතන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ. ඒ නිසා අපි උන්වහන්සේට අපේ පූජෝපහාරය, নমස්කාරය නිරන්තරයෙන්ම අපි දක්වන්නට ඕන. වගේම වර්තමාන කාලය වන විට කොවිඩ් වසංගත ස්වභාවයෙන් අපේ රටම වෙරිලා ගිහිල්ලා තිබෙන නිසා වඩාත් අපේ අවධානය යොමු කළ යුතුව පවතිනවා. උන්වහන්සේ අපිට පෙන්වා දුන්නු ගමන් මාර්ගයේ පිළිබඳව උන්වහන්සේ පෙන්වා දුන්නු ගමන් මාර්ගයෙන් අපි ටික ටික ඈත් වෙමින් පවතින නිසා තමයි පින්නතුනි පින්මතියනි බොහෝ ගැටලු අපිට උදා වෙලා තියෙන්නේ. ඒ නිසා මහින්ද මහරහතන් වහන්සේගේ සේවය, උන්වහන්සේගේ ආදර්ශය නැවත නැවත සිහිපත් කරන මෙවන් අවස්ථාවක උන්වහන්සේ පෙන්වා වදාළ ගමන් මාර්ගය, ඒ වගේම උන්වහන්සේ අපට හඳුන්වා දුන්නු ධර්ම මාර්ගය වෙනදටත් වඩා හොඳට අනුගමනය කරන්නට ඕන කියන හැඟීම මේ ධර්මය ශ්‍රවණය කරන හැමදෙනාම ඇති කරගත යුතු බවත් මේ අවස්ථාවේ සිහිපත් කරනවා. අද ධර්මානුශාසනාව සඳහා මා මාතෘකාව වශයෙන් තෝරා ගත්තේ පින්නතුනි පින්නතියනි अंगुत्तर निकाय सඳහන් වන ධර්ම පාඨය සත්ති මේ භික්ඛවේ ධම්මා उपासकස්ස පරිහානාය සංවත්තන්ති මේ ධර්ම පාඨය තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළේ उपासकයන් පිළිබඳව සහ ඒ उपासකයන්ගේ පරිහානිය ඇතිවන කාරණා හතක් අඩංගු කරලා අද වගේ දවසක අපි හැම දෙනාගේම අවධානය යොමු වන්නට ඕන පිරිස් හතරක් තිබෙනවා බුද්ධ ශාසනයේ බෞද්ධ ධර්මය මගින් පිළි අරගෙන තිබෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලා භික්ෂු භික්ෂුණීන් පිළිබඳව අපි නිරන්තරයෙන් කතා බහ කරනවා ඒ වගේම उपासक उपासिकावन පිළිබඳවත් කතා බහ කරනවා එවන් අවස්ථාවක उपासक අයෙකුගේ පිරිහීමට හේතු වෙන කාරණා අපි කතා කරන්නේ මේ අවස්ථාව වන විට මේ කාලය වන විට අපේ සමාජයේ බොහෝ उपासक उपासिकावन තුල පරිහානීය ලක්ෂණ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින නිසා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා අමතලා ප්‍රකාශ කරනෝ මහණෙනි කාරණා හතක් තිබෙනවා ඒ කාරණා හත උපාසක උපාසිකාවන්ගේ පරිහානිය පිණිස පවතිනවා කියලා අපි බලමු පින්නතුනි පින්වතියනි මේ කාරණා මොනවද කියලා පළවෙනි කාරණේ තමයි භික්ඛු දස්සනං හාපේති භික්ෂුන් වහන්සේලා දැකීමට භික්ෂුන් වහන්සේලා ඇසුරු නිසුරු කිරීමට ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ ඒ අවවාද අනුශාසනා පිළිගැනීමට මැලිවීම කම්මැලි වීම උදාසීන වීම තමයි උපාසක උපාසිකාවන්ගේ පිරිහීමට හේතු වන පළවෙනි කාරණේ හැටියට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දෙවනි කාරණේ හැටියට උන්වහන්සේ අපිට පෙන්වා දෙනවා සද්ධම්ම සවණං පමජ්ජති යම් උපාසක උපාසිකා කෙනෙක් බණ අහන්නට කම්මැලි වෙනවා නම් උදාසීන වෙනවා නම් ඒ වගේම ධර්මය නොඅසා සිටිනවා නම් ඒක ඒ තනත්තාගේ පරිහානියට හේතු වන කාරණයක් බවට පත් වෙනවා තුන්වෙනි කාරණේ හැටියට තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තිබෙන්නේ සද්ධම්ම සවණං පමජ්ජති අදි සීලේන සික්ඛති අදි සීල කියලා කියන්නේ අපි කවුරුත් වගේ දන්නව පින්නතුනි පින්වතියනි තම තමන්ට අයිති සීල ඒවායේ උසස් පංසීල් අටසීල් දසසීල් වගේ සීලයන්නේ උපාසක උපාසිකාමන්ට नियमितව තිබෙන්නේ අනේ සීලයන් ආරක්ෂා කරන්නේ නැත්නම් සීලයන් ආරක්ෂා කිරීමට ප්‍රමාද වෙනවා නම් පසුබට වෙනවා නම් ඒක ඒ උපාසක තනත්තාගේ හෝ උපාසිකාවගේ පිරිහීමට හේතු වෙන කාරණයක් සද්ධම්ම සවණං පමජ්ජති අදි සීලේන සික්ඛති අප්පසාද බහුලෝ හෝති භික්ඛුසු තේරේසු නවේසු මජ්ජිමේසු ච හතරවෙනි කාරණය තමයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අප්පසාද බහුලෝ හෝති භික්ඛුසු තේරේසු නවේසු මජ්ජිමේසු ච විවිධ වයස් ප්‍රමාණයේ භික්ෂුන් වහන්සේලා කෙරෙහි අප්‍රසාදයක් දක්වනවා නම් නොකමැත්තක් දක්වනවා නම් එහෙම නැත්නම් ද්වේෂයක් දක්වනවා නම් ඒකත් ඒ තනත්තාගේ උපාසක උපාසිකාවන්ගේ පිරිහීමට හේතු වෙන කාරණයක් වන බවයි බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඒ වගේම පින්නතුනි පින්වතියනි ඊළඟ කාරණාව හැටියට මේ ධර්ම පාඨයේ සඳහන් වෙන්නේ උපාරම්භ චිත්තෝ ධම්මං සුනාති රන්ද ගවේෂි බණහන වේලාවට යම් උපාසක උපාසිකා කෙනෙක් उपारंभ चित्त කියලා කියන්නේ ධර්මයේ පිළිබඳව ගෞරවයක් නැතුව ධර්මයේ පිළිබඳව ධර්මයේ පිළිබඳව ප්‍රසන්න සිතිවිලි ඇති කරගන්න නැතුව බනහනවා නම් ඒක ඒ තනත්තාගේ පරිහානියට හේතු වෙන කාරණයක් බවට පත් වෙනවා. ඒ වගේම ඊතෝච බහිද්ධාවා දක්ඛිනේයං ගවේසති. යම් උපාසක කෙනෙක් කල්පනා කරනවා නම් මේ ශාසනයෙන් බැහැරව දක්ෂිනාර උතුමන් වහන්සේලා ඉන්නවා කියලා ඒක ඒ තනත්තාගේ පරිහානියට හේතු වෙනවා. ඊතෝච බහිද්ධාවා දක්ඛිනේයං ගවේසති. ඒ වගේම තත්ත්‍ච පුබ්බකාරං කරෝති. එසේ කල්පනා කරලා මේ ශාසනයෙන් බැහැරව දක්ෂිනාර උතුමන් ඉන්නවා කියලා කල්පනා කරලා එවන් දක්ෂිනාර පුද්ගලයන් හොයාගෙන ගිහිල්ලා ඒ උදවියට මුලින්ම සත්කාර සම්මාන කරනවා නම් ඒක උපාසක උපාසිකාවන්ගේ පිරිහීමට හේතු වෙන කාරණයක් බවට පත් වෙනවා. දැන් අපි මේ කාරණා කොහොමද පරිහානියට පත් වෙන්නේ කියන මේ පිළිබඳව අවධානය යොමු කරන්නට පෙර ආතුව උපාසක උපාසිකා කියලා කියන්නේ එහෙම නැත්නම් උපාසකයෙක් කියලා කියන්නේ කවුද කියන එක මුලින්ම විග්‍රහ කරගන්න ඕන. අපේ පින්වතුන්ගෙන් ඇහුවොත් එහෙම උපාසක කෙනෙක් කියලා කියන්නේ කාටද කියලා මේ පින්වතුන් බොහෝ වෙලාවට විග්‍රහ කරනව ඇත්තේ පොය දවස් වලට සිල් සමාදන් වෙන ඒ වගේම නිතර පන්සල් වලට ආගමික ස්ථාන වලට යන උදවියට තමයි බොහෝ වෙලාවට අපි උපාසක කියන වචනය භාවිතා කරන්නේ. ඒ වගේම උපාසක කෙනෙක් කියනකොට අපේ හිතට ඇඳෙන්නේ ටිකක් වයස්ගත වෙච්ච උදවිය තමයි මේ වචනයට ගැලපෙන්නේ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ උපාසක කියන මේ තැනත්තව හඳුන්වා දීලා තියෙන්නේ එහෙම නෙවෙයි. බෞද්ධ සම්ප්‍රදාය තුල උපාසක උපාසිකා කියන මේ කාරණය විස්තර කරලා දීන්නේ කොහොමද කියලා දැනගත්තට පස්සේ එහෙම කිසිදු ප්‍රභේදයක් මේ පිළිබඳව නැහැ කියලා අපේ පින්නතුන්ට පින්නතියන්ට වැටහෙවි. අපි දන්නවනේ මේ ශාසනයේ සඳහන් වන පළමු උපාසකවරු තමයි ද්වේවාචික උපාසකවරු. දේවාචික උපාසකවරු කියලා කියන්නේ තපස්සු බල්ලුක දෙදෙනාටනේ. ඒගොල්ලොන්ට දේවාචික උපාසකවරු කියලා කියන්නේ තපස්සු බල්ලුක දෙදෙනා බුදුරජාණන් වහන්සේට මුලින්ම දාණය පිළිගන්වන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ සහ ධර්මයේ පමණයි තිබුණේ. සංඝ රත්නය ඒ කාලේ වෙනකොට ඇති වෙලා තිබුණේ නැහැ. ඒ උදවිය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයත් සරණ ගිය නිසා තමයි දේවාචික උපාසකවරු කියලා කියන්නේ. ඒ වගේම අපි දන්නවා ඊට පස්සේ තේවාචික උපාසකවරු කියලා කියන්නේ අසුකුල පුත්‍රයාත් එතුමාගේ භාර්යාව ඇතුළු පිරිසටනේ. ඒ අසුකුල පුත්‍රයාගේ පියාණන් මෑණියන් ඒ වගේම ගිහි කල භාර්යාව කියන මේ උදවිය බුදුරජාණන් වහන්සේ හමු වෙන විට මේ බුද්ධ ශාසනය තුල මහා සංඝරත්නය හිටියා. ඒ නිසා ඒ අය තමයි බුද්ධ ධම්ම සංඝ කියන තුනුරුවන්ම සරණ ගියේ. ඒ නිසාම තමයි ඒ අයට කියන්නේ තේවාචික උපාසකවරු කියලා. මේකෙන් තේරෙනවා වැටහෙනවා කිසිදු ભેදයක් නැහැ. වයස් ප්‍රභේදයකුත් ඇත්තේ නැහැ. යම් කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා බුදුන් දහම් සංඝුන් සරණ ගියාද ඒ වෙලාවේ ඉඳලා ඒ මොහොතේ ඉඳලම ඒ පින්නතුන් පින්නතියන් උපාසක උපාසිකාවන් බවට පත් වෙනවා. ඒ නිසා මේ බණ අහන බහුතරයක් පින්නතුන් පින්නතියන් බෞද්ධ පින්නතුන් පින්වතියන් ඒ හැමදෙනාම කිසිදු විශේෂයක් නැතුව උපාසක උපාසිකාවන් බවට පත් වෙනවා. අපේ පින්නතුන් පින්වතියන් උපාසක උපාසිකාවන් බවට පත් වෙලා තියෙන්නේ අපේ අම්මලා පුංචි කාලේ ඒ වගේම අපේ තාත්තලා පුංචි කාලෙම අපිව පන්සල් වලට එක්කරන් ගිහිල්ලා විහාරයට එක්කරන් ගිහිල්ලා බුදුන් වැඳලා ධර්මයේ নমස්කාර කළා මහා සංඝරත්නය নমස්කාර කරලා මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන එක අම්මලා තාත්තලා අපිට කියා දෙනවා. ඒ වගේම අපේ හාමුදුරුවරු අපිට කියා දෙනවා අපිව සමාදන් කරවන. අන්න ඒ අවස්ථාවේ ඉඳලා තමයි අපිව උපාසක උපාසිකාවන් බවට පත් වෙන්නේ. දැන් මේ විදියට උපාසක උපාසිකා කෙනෙක් බවට පත් වුණාට පස්සේ ඒ උදවියට ඒ උපාසකත්වය ඉදිරියට යන්න ඒ උපාසකකම නිසා නොඑක් විදියට මේ බුද්ධ ධර්මයේ තුල බෞද්ධ දර්ශනයේ තුල ඉදිරියට යන්න පුළුවන්කම තිබෙනවා. ඒ එකක්වත් නැතුව සමහර වෙලාවට මේ පරිහානීය ස්වභාවයට පත් වෙන උදවියක් ඉන්නවා. අන්න බුදුරජාණන් වහන්සේ අවධාරණය කරන්නේ උපාසකයෙක් නම් බුදුන් දහම් සඟුණු සරණ ගිය තැනැත්තෙක් කොහොමද පරිහානියටපත් වෙන්නේ කියන කාරණේ. දැන් මේ වගේ කාරණා හතක් නී අපි මුලින්ම සඳහන් කරන්නට යෙදුනේ. අපි දැන් බලමු මේ කාරණා එකින් එක අරගෙන කොහොමද උපාසක කෙනෙක් හැටියට මේ කාරණා තමන්ගේ පරිහානිය පිණිස පවතින්නේ කියලා. පළවෙනි කාරණේ හැටියට අපි සඳහන් කළේ බික්ඛු දස්සනං හාපේති. උපාසක උපාසිකාවන්ගේ දියුණුවට අභිවෘද්ධියට ඉස්සරහට යන්න අපිට හේතු වෙන්නේ පින්නතුනි පින්වතියනි භික්ෂූන් වහන්සේලාගේ ආශ්‍රය. භික්ෂූන් වහන්සේලාගේ ආශ්‍රයෙන් ලබා ගන්න බොහෝ දේවල් උපාසක උපාසිකාවන්ට තියෙනවා. ධර්මයේ පිළිබඳව දැනගන්න, ඒ වගේම සංඝ රත්නයේ පිළිබඳව දැනගන්න, ඒ වගේම තමන්ගේ ධර්මඥානය දිගින් දිගට වර්ධනය කරගන්නට ශක්තිය ලැබෙන්නේ මහා සංඝ රත්නය, ඒ වගේම භික්ෂූන් වහන්සේලාව ආශ්‍රය කළොත් පමණයි. භික්ෂූන් වහන්සේලාගේ ආශ්‍රය නිසා තමයි බොහෝ උපාසක උපාසිකාවන් යහපත් බවට, ඒ වගේම ධර්මදර බවට, විනයදර බවට, මාර්ග ඵලලාභීන් බවට පත් වෙලා තියෙන්නේ වික්ෂුන් වහන්සේලාගේ ආශ්‍රයත් එක්ක. නමුත් අද වන විට අපි දන්නවා අපේ සමාජයේ ඉන්න බොහෝ උපාසක උපාසිකාවෝ වික්ෂුන් වහන්සේලාගේ ආශ්‍රයෙන් ඈත් වෙලා තිබෙනවා. ඒගොල්ලෝ පන්සල් වලට යන්නේ නැහැ. වෙහෙර විහාරස්ථාන වලට යන්නේ නැහැ. ආමුදුරු නමකගේ අවවාද අනුශාසනා බොහෝ වෙලාවට පිළිගන්නේ නැහැ, අහන්නේ නැහැ. සමහර වෙලාවට සමහර උපාසක උපාසිකාවෝ ආමුදුරු නමක් කවදාවත් දැකලා නැහැ. ආමුදුරු නමත් එක්ක කතා බහ කරලත් නැහැ. ඉතින් එහෙම කටයුතු කරනවා නම් අපේ පින්නතුන්ට පින්වතියන්ට තේරෙන්නට ඕන, වැටහෙන්නට ඕන උපාසක උපාසිකාවන් හැටියට දියුණු වෙන්න තියෙන මාර්ගය අවහිර වෙලා තියෙන්නේ. මම හිතන්නේ වර්තමාන සමාජයේ අපේ ගිහි සමාජයේ බොහෝ වෙලාවට පිරිහිලා තියෙන්නේ. ආගම ධර්මයේ දන්න අපි පන්සිල් සමාදන් වුණාට අඩු ගානේ මේ ත්‍රිවිධ රත්නය කියලා කියන්නේ මොකක්ද ඇහුවත් ඒකත් කියාගන්න බැරි උදවිය තමයි බහුතරයක් ඉන්නේ. බුද්ධ රත්නය කියලා කියන්නේ මොකද කියලා ඇහුවොත් එහෙම ඒකටත් උත්තරයක් දෙන්න බෑ. ඒ වගේම පන්සිල් සමාදන් වෙලා සමහර උපාසක උපාසිකාව පන්සිල් දන්නේ නැහැ. පන්සිල් ආරක්ෂා කරන්නේ නැහැ. ඒ වගේ අමුතුම ලෝකෙක අමුතුම වටපිටාවක ජීවත් වෙන පින්වතුන් පින්වතියන් අපේ සමාජයේ ඉන්නෝ. මේ විවිධ ගැටලු අපිට ඇති වෙලා තියෙන්නේ බෞද්ධ සමාජයක් තුල. හොරකම්, ඒ වගේම කපටිකම්, දූෂණ, මද්‍රව්‍ය වගේ විවිධ ව්‍යසන ඇති වෙලා තියෙන්නේ මේ උපාසක උපාසිකාවන් බික්කු දස්සනං හාපේති කියන භික්ෂුන් වහන්සේලා දැකීමෙන් තොරවීම, භික්ෂුන් වහන්සේලා නොදැක හිටීම, භික්ෂුන් වහන්සේලාගේ අවවාද අනුශාසනා වලින් ඈත් වෙලා සිටීම කියන මේ කාරණේ නිසායි. ඒ නිසායි තථාගත බුදුරජාණන් වහන්සේ ලෝකයාට අනුශාසනා කරලා තිබෙන්නේ. උපාසකයාගේ පිරිහීමට හේතු වන පළමුවන කාරණය තමයි භික්ෂූන් වහන්සේලා නොදැක ඉඳීම. ධර්මදර, විනයදර, ඒ වගේම ශාසනානුලෝමික පැවතුම් ඇති භික්ෂූන් වහන්සේලා අපි ආශ්‍රය කරන්න ඕන. උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා අපිට මෙලෝ යහපතත් පරලෝ සුභසිද්ධිය සලසා දෙනවා. ඒ වගේම භික්ෂුන් වහන්සේලා නිසා යහපත් බවට සම්‍යක් දෘෂ්ටිය ඇති කරගත් පින්නතුන් පින්නතියන් බවට පත්වෙච්ච උදවිය එක්කෙනෙක් දෙන්නෙක් නෙවෙයි අසංඛ්‍ය ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසාමයි තථාගතයන් වහන්සේ මේ කාරණය වඩාත් අවධාරණය කළා තිබෙන්නේ. වික්ෂූන් වහන්සේලා නොදක ඉන්නවන මොනෝහරි කාරණා නිසා වික්ෂූන් වහන්සේලා නොදක ඉන්නවන ආශ්‍රය කරන්නේ නැත්නම් දැකීම කියලා කියන එකෙන් අදහස් වෙන්නේ මේ කිහිල්ල දකින්න එක හරියි මේ විදියට දකින එක නෙවෙයිනි. වහන්සේලාගේ අවවාද අනුශාසනා ධර්ම මාර්ග පිළිඅරගෙන ඒ අනුව කටයුතු කිරීම. ඒක නොකරනවා නම් ඒ උපාසක හෝ උපාසිකාව පරිහානියටපත් වෙනවා. බික්කු දස්සනං හාපේති. දෙවනි කාරණේ හැටියට දේශනා කළේ සද්ධම්ම සවණං පමජ්ජති. ධර්මයේ අහන්න ධර්මයේ ශ්‍රවණය කරන්න ප්‍රමාද වෙනවා. හුඟා කුදවිය පින්නතුනි පින්වතියනි බණ අහන්නේ මේ ධර්මයේ කොච්චර ව්‍යාප්ත වෙලා තිබුණත් ධර්මයේ දැනගන්න ඉස්සරටත් වඩා විවිධ මාධ්‍ය තියෙනවා. රූපවාහිනී මාධ්‍ය, දෘශ්‍ය මාධ්‍ය, ඒ වගේම ශ්‍රව්‍ය මාධ්‍ය. පැය 24න් පුරා ධර්මයේ දකින්න අහන්න ශ්‍රවණය කරන්න පහසුකම් තිබුණාට බහුතරයක් උදවිය බණ අහන්නේ. අඩුගානේ වෙසක් පොසොන් වගේ වැදගත්ම පුරපසළොස්වක් පොහොව දවසක වුණත් බණක් අහන්නේ නැති, පන්සලකට යන්නේ නැති, ආගමික වතාවතක් කරන්න කැමති නැති උදවිය කොච්චරක් නම් ඉන්නවද? අපි බණ අහන්න සමහර අය හිතන්නේ බණ අහන්න ළමා කාලේ ඕනේ නැහැ කියලා. නිකන් දෘෂ්ටිය තියෙන්නේ, පිළිගැනීම තියෙන්නේ බණ අහන එක වයස්ගත වෙච්ච උදවියට තමයි මේ අයිතිකාරයක් කියලා. ගෙදර බණහනකොට වයසක අම්මා, සමහරට වයසක තාත්තා, තරුණ දූ දරුවෝ ඒකට ඉඩකඩවත් දෙන්නේ අඩු ගානේ බණහන්. අවශ්‍ය පරිසරය සකස් කරලා දෙන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනම ලෝකයක ඉන්නේ. ඉතින් බණහන් නැතුව කොහොමද උපාසක උපාසිකා කෙනෙක් දියුණුවටපත් වෙන්නේ? මොකද බණ ඇසීමත් එක්කනේ මේ බෞද්ධ දර්ශනයේ තියෙන සේරම දේවල් දැනගෙන මේක හොඳ ශික්ෂණ මාර්ගයක් තියෙනවා. ඒ ශික්ෂණ මාර්ගය දැනගන්න අපිට තියෙන හොඳම ක්‍රමය තමයි බණ ආසන එක. බණ අහපු උදවිය තමයි සැනසෙල්ලටපත් වෙලා තියෙන්නේ. බණ අහන උදවිය තමයි ධර්මදරයෝ බවටපත් වෙලා තියෙන්නේ. බණ අහන උදවිය තමයි ධාර්මික ජීවිත ගත කරන්නේ. බණ අහන උදවිය තමයි බුදුරජාණන් වහන්සේව හඳුනාගන්නේ. බණහන් නැතුව කොහොමද බුදුරජාණන් වහන්සේ හඳුනගන්නේ බුදුහාඳුරෝ මේ වගේ කෙනෙක් කියලා? බණ අහන උදවිය තමයි දන්නේ බුදුරජාණන් වහන්සේ මෙහෙමයි, නවආරාදී ගුණයන්ගෙන් සමන්විතයි, මේ වගේ කියලා බුදුහාඳුරෝ අඳුනගන්න පුළුවන් වෙන්නේ උපාසක උපාසිකා කෙනෙකුට ධර්මයේ ඇසීම තුලින්. ඒ වගේම උපාසක කෙනෙක් වුණත් ධර්මයේ දන්නේ නැත්නම් එයා දන්නේ නැහැ නි බෞද්ධ ජීවන මාර්ගයක්. ඒ ධර්මයේ දැනගන්න නම් බණ අහන්න ඕන. බණ අහන්න නැතුව කොහොමද ධර්මයේ දැනගන්නේ? බුද්ධ ධර්මයේ කියලා කියන්නේ මොකද්ද? ඒ වගේම ත්‍රිලක්ෂණ කියන්නේ මොනවද? හේතුඵල ධර්මයේ කියන්නේ මොනවද කියලා මේවා ගැන දැනුමක් අවබෝධයක් ඇති කරගන්න ඕනනේ. ඒකට බණ අහන්න ඕන. බණ අහන්න නැත්නම් මොනෝhari කාරණා ඉදිරිපත් කළා ඒක ඒතනත්තගේ උපාසක කෙනෙක් තමයි. ඒ වුණාට මොනවත්ක්වත් දන්නේ නැති, මොනවත්ක්වත් ප්‍රතිපදාවක් නැති නිකම්ම කෙනෙක් බවටපත් වෙනවා. එහෙමනම් එයා අනිවාර්යයෙන්ම පිරිහීමට පත් වෙනවා කියන එක අමුතුවෙන් සඳහන් කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම මහා සංඝ රත්නය අඳුනා ගන්න අපිට බණ අහන්න ඕන. මහා සංඝ රත්නය කියලා කියන්නේ මොන වගේ උතුම් පිරිසක්ද? උන්වහන්සේලා තුල තිබෙන සුවිශේෂත්වය මොනවද? ගුණධර්ම මොනවද කියලා අපි දැනගන්නේ බණ ඇසීම තුලින්, ධර්මයේ ශ්‍රවණය කිරීම තුලින්. හුඟා කුදවිය බණ අහන්න කැමති වෙන්නේ නැත්තේ, ඒ වගේම බණ අහන්න යොමු වෙන්නේ නැත්තේ විවිධ කාරණා ඉදිරිපත් කළා. සමහර වෙලාවට අපි ඔය මේ ධර්මදේශනා වලට ගියාට පස්සේ හුඟා ගෙවල් වල එහෙම බණ අහන්න ඉන්නේ වයසක උදවිය විතරයි. තරුණ උදවිය එහෙම හාමුදුරුවමක් බණකට ආවයි කියලා පැත්ත පලාතේ ඉන්නේ. ඒගොල්ලෝ බණ ගෙදරට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට ඉතින් කතා කර කර ඉඳලා ඒ gederin ලැබෙන සංග්‍රහයකුත් භුක්ති ඉඳලා යනෝ මිසක් අඩු ගානේ බණට මාත්‍රිකා කලේ මොකක්ද කියපු බණ පද වලින් එක ගාතාවක්වත් එක පදයක්වත් කියන්න බැරි කම තියෙන බණ අහන උදවිය තමයි දිනුන වෙලා තියෙන්නේ. අපි දන්නවා අනාථ පිණ්ඩික සිටුතුමාගේ පුත්‍රයා කාල සිටු පුත්‍රයානේ. ඒ අනාථ පිණ්ඩික සිටුවරයා සල්ලි දෙනවා කියලා පොරොන්දු කළා තමයි කාල සිටු පුත්‍රයා පන්සලට යවුවේ. බණපදයක් අහලා පාඩම් කරගෙන ඇවිල්ලා කිව්වොත් එහෙම කවුණු 1000ක් දෙනවායි කිව්වා. ඒ කවුණු ලබා ගන්න ඕන නිසා තමයි කාල සිටු පුත්‍රයා බණ අහන්න ගියේ. බුදුරජාණන් වහන්සේගෙන් අහපු බණ කාලසිටු පුත්‍රයාට වැටුණා. ඔහු සෝවාන් ඵලයටපත් වුණා. ඊට පස්සේ ගෙදරට ආවට පස්සේ තාත්තා එතුමාට සල්ලි දුන්නාට සල්ලි ගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ දේශනා කරනවා මේ කාලසිටු පුත්‍රයා දැන් මේ වගේ සල්ලි පොදියක් නෙමෙයි. මීට වැඩිය විශාල දෙයක් දුන්නත් ඊට වඩා උතුම් තත්වයකටපත් වෙලා තිබෙනවා. ඒ තමයි සෝවාන් ඵලයටපත් වීම. බලන්න බණ අහලා එක දවසින්ම මේ ලෝකේ දිව්‍ය ලෝකෙට යනවටත් වඩා ඒ වගේ මනුෂ්‍ය ලෝකේ රජකම ලබා ගන්නවටත් වඩා සත්පිති රජ කෙනෙක් වෙනවටත් වඩා සකල ලෝකේම අධිපති බවටපත් වෙනවටත් වඩා උතුම්ම තත්ත්වයටපත් වෙලා කියලා බුදුරජාණන් වහන්සේ කාලසිටු පුත්‍රයා අරබයා දේශනා කළා තිබෙනවා. ඒ නිසා බණ අහන්න ඕන. උපාසක උපාසිකාවන් හැටියට දියුණු වෙන්නට බලාපොරොත්තු වෙනවා නම් සද්ධර්මය අහන්ට ශ්‍රවණය කරන්නට ප්‍රමාද වෙනවා නම් ඒ උදවියට සංසාරේ දිගින් දිගටම රැඳී ඉන්නට වෙනවා. ඊට එහාට යා ගන්නට බැරි වෙනවා. සද්ධම්ම සවණං පමජ්ජති. තුන්වෙනි කාරණය තමයි අදිශීලේ නසික්ඛති. අදිශීල කියලා කියන්නේ ඉහළ සීල, උසස් සීල. උපාසක උපාසිකාවන්ට අයිති පංචශීලය, ඒ වගේම නවාංග උපෝසත සීලය, අෂ්ටාංග සීලය, ඒ වගේම ගෘහස්ස දස් සීලය. මෙන්න මේවා තමයි අදිශීල කියන්නේ. මේ සීල සමාදන් වෙලා අපි ඒව ආරක්ෂා කරන්න ඕන. සීල් සමාදන් වෙලා සීලය ආරක්ෂා කරනවා කියලා කියන්නේ ඒකේ වටිනාකමක්, ඒකේ තියෙන ශ්‍රේෂ්ඨත්වය මෙන්න මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑනේ. බුදුවරු දේශනා කරන්නේ සිල් නැතුව අවුරුදු 1000ක් ඉන්නවට වඩා සිල් ඇතුව එක මොහොතක් ඉන්නේ උතුම් කියලා. සීල සමාදානයත් එක්ක ඇතිවන කායික සංවරය, මානසික සංවරය, ඒ වගේම වාචසික සංවරය තමයි අපි ඉහළ තැන් වලට අරගෙන යන්නේ. සිල්වත් උදවියට ලැබෙන ආනිසංස මරුණන් පස්සේ නෙවෙයි, පරලොව ගියාට පස්සේ නෙවෙයි, මේ ජීවත් වන කාලේ සාන්දෘෂ්ටිකව ලැබෙන ප්‍රතිඵල පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සිල්වන්ත උදවියට ඕන පිරිසක් අතරට යන්න පුළුවන්. විශාරදව රාජකීයන් අතරට, ඒ වගේම ශ්‍රේෂ්ඨ උදවිය අතරට කිසිදු ගැටලුවක් නැතුව, බයක් සැකක් නැතුව ගමන් කරන්න පුළුවන්, යන්න පුළුවන් ඒ සීලේ ආනිසංස බලයෙන්. ඒ වගේම සීලය ආරක්ෂා කරන උදවිය මිනිසුන්ගේ පමණක් නෙවෙයි, දෙවියන්ගේ ආරක්ෂාවට, දෙවියන්ගේ වැඳුම් පිදුම් ගරු උහුමන් වලට නිරන්තරයෙන්ම ලක් වෙනවා. සීල ආරක්ෂා කරන උදවිය පරලෝ යන වෙලාවෙත් බොහොම සීකල්පනාවෙන් තමයි පරලෝ යන්නේ. සිල්වන්ත උදවිය අපාය වල වලට යන්නේ නැහැ. සිල්වන්ත උදවිය දුගති වලට යන්නේ නැහැ. සිල්වන්ත උදවිය සුගති භූමි වල, ඒ වගේම දිව්‍ය ලෝක වගේ ශ්‍රේෂ්ඨ තැන් වලට තමයි යන්නේ. ඒ නිසා සීලය උතුම් එකක්. සීලය උතුම් එකක්. අපේ බණ පොත්වල සඳහන් වෙලා තිබෙනවනේ සීල සමාධි ප්‍රඥා කියලා. ඒකේ ආරම්භක අවස්ථාව තමයි සීලය. ඒ වගේම සීලේ පතිට්ඨාය නරෝසපඤ්ඤෝ චිත්තං පඤ්ඤංච භාවයන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ සම්බුද්ධ ශාසනයේ තියෙන, මේ ශාසනයට බැස ගැනීමට තියෙන, මේ ශාසනය තුල ස්ථාවර බවට පත්වීමට තියෙන පදනම තමයි සීලය කියලා කියන්නේ. ඉතින් සමහර උපාසක උපාසිකාවෝ සීල සමාදන් වෙන්නේ නැහැ. මොනවා හරි කාරණයක් කියලා සීල් සමාදන් වෙන්න තියෙන අවස්ථා සේරම බැහැර කරගෙන තිබෙන්නේ. අඩුගානේ පංචශීලයවත් ආරක්ෂා කරන්න. පොයේ දවසකට කවදාවත් සිල් සමාදන් වෙලා නැති උපාසක උපාසිකාව අපේ රටේ කොච්චරනම් ඉන්නවද? සිල් සමාදන් වෙන්නේ 14ක් නේ. විශේෂයෙන් පොයේ දවසකට ඒ සිල් සමාදන් වෙන උදවිය අපේ සමාජයේ ඇත්තෙම නැහැ කියලා වගේ අපිට පේන්නේ. එහෙම වෙලා තියෙන්නේ මොකද ඒ උපාසක උපාසිකාව පරිහානියටපත් වෙලා සිල් සමාදන් වෙන්නේ නැහැ. සිල් ආරක්ෂා කරන්න කැමති වෙන්නේ නැහැ. එතකොට ඒ උදවිය දුස්සීලයි. සීලයක් නැත්නම් කායික සංවරයක් නැත්නම් වාචික සංවරයක් නැත්නම් ඒ උදවියගෙන් යහපතක් සුභසිද්ධියක් වේවි කියලා අපිට හිතන්න බෑනේ. ඒ සීලයක් නැති උදවිය නිසා තමයි මුළු මහත් සමාජයම පරිහානියටපත් වෙලා තියෙන්නේ. විවිධ කරදර, හිංසා, ගැටලු ඇති වෙලා තියෙන්නේ මේ සීලය අපෙන් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙලා තියෙන නිසා. අපි දන්නවා මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට බුදුදහම හඳුන්වා දුන්නාට පස්සේ මේ රටේ නව යෞවන කාන්තාවකට වුණත් දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරු තුඩුව දක්වා පයින් ගමන් කිරීමේ හැකියාව තිබුණා. කිසිදු බයක් සැකක් නැති. එච්චරම සීලවන්ත නීත්‍යානුකූලව ජීවත් වෙන පිරිසක් තමයි අතීතයේ අපේ රටේ ඉඳලා තියෙන්නේ. ඒ බුදුදහමෙන් ලැබිච්ච ශික්ෂණය, ඒ වගේම බුදුදහමෙන් උගන්වපු සීල ප්‍රතිපදාව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගෙන හිටියේ හැමදෙනාම. ඒ නිසා කවුරුවත් කාටවත් එහෙම ගැටලුවක් ඇති කළේ නැහැ. නමුත් අද සමාජයේ අපිට ගෙවල් දොරවල් වලට වෙලාවත් ඉන්න බැරි තත්ත්වයටපත් වෙලා තියෙන්නේ. මොකද මේ සීලමය ස්වභාවය උපාසක උපාසිකාවන්ගෙන් ක්‍රමක්‍රමයෙන් ඈත් වෙලා ඒ උදවිය පරිහානියටපත් වෙලා තිබෙනවා. අදි සීලේ නසික්ඛති. හතරවෙනි කාරණය තමයි අප්පසාද බහුලෝ හෝති බික්කුසු තේරේසු නවේසු මජ්ජිමේසු ච. සමහර උපාසක උපාසිකාවන් ඉන්නවා බික්කුසු කියලා කියන්නේ වයස්ගත වෙච්ච සීල වෘද්ධ ගුණ වෘද්ධ හාමුදුරුවන්ට. උන්වහන්සේලාව දකින්න, උන්වහන්සේලාගේ අවවාද අනුශාසනා පිළිගන්න සමහර උදවිය කැමති නැහැ. අප්පසාද බහුලෝ හෝති. උන්වහන්සේලා කරේ අප්‍රසාදයක් දක්වනවා. මේ අයගේ සීලයක් නැහැ, ගුණයක් නැහැ, යහපතක් නැහැ කියලා. ඒ වගේ විවිධ හේතු තියෙනවානේ. ඒ අවශ්‍ය අයට හේතු හදා ගන්නත් පුළුවන්. එහෙම හදාගෙන අප්‍රසාදි දක්වනවා. තේරේසු කියලා කියන්නේ මහා තෙරවරුන්ට උපසම්පදා වෙලා අවුරුදු 10ක් 20ක් වගේ කාලයක් ගියපු අවුරුදු 30ක් 40ක් 50ක් 60ක් වගේ ප්‍රමාණයේ ඒ වගේ වයස්ගත භික්ෂුන් වහන්සේලා. ඒ වගේම නවේසු කියලා කියන්නේ අලුතෙන් මහාන වෙච්ච උදවිය. ඒ වගේ මජ්ජිමේසු කියලා කියන්නේ මධ්‍යම වයස් ප්‍රමාණයේ ඉන්න හාමුදුරුවරු. මේ සකල හාමුදුරුවරුන්ට එහෙම නැත්නම් පොඩි හාමුදුරුවෝ දිහා බලලා කල්පනා කරනවා මේ අය මේ සිවුරු දාගෙන හිටියාට කොල්ලෝ වගේ කිසි සංවර ගමන් නැහැ කියලා ඒ පොඩි හාමුදුරුවන්ට අප්‍රසාදේ දක්වනවා. එහෙම අය ඉන්නෝනේ හරියට. ප්‍රසාදේ දක්වන අයට වඩා අප්‍රසාදයේ දක්වන අයම තමයි ඉන්නේ. ඒ උදවිය කල්පනා කරන්න මේ පුංචි දරුවෝ, අපේ දරුවෝ තමයි ගෙදර හිටියත් දුවනෝ පයින්නෝ දඟලනෝ. නමුත් උපාසක උපාසිකාව හිතන් ඉන්නේ සීමේ සිවුර දාගත්තට පස්සේ රහතුන් වහන්සේලා වගේ ඉන්න ඕන කියලා. පොඩි දෙයක් දැක්කොත් ඒකෙන් පැහැදීම නැති කරගන්න පුළුවන්. එදා ඉඳලා දොස් කියන. තරුණ හාමුදුරුවෝ දැක්කන් පස්සෙත් ප්‍රසන්න ගතියක් නෙමෙයි සමහර උපාසක උපාසිකාව ඇති කරගන්න. උන්වහන්සේලා පිළිබඳවත් අප්‍රසාදයක් ඇති කරගන්න. වයසක හාමුදුරුවෝ පිළිබඳවත් ඒ වගේම තමයි. ඉතින් මේ විදියට හාමුදුරුවෝ පිළිබඳව උපාසක උපාසිකාවරු කරුණාවක්, දයාවක්, අනුකම්පාවක් ඇති කරන්න එපායි. මේ අපේම දරුවෝ. ඒ වගේම උන්වහන්සේලා ගෙවල් දොරවල් අත්තර දාලා, නෑදෑයෝ අත්තර දාලා මේ ශාසනික වත්පිළිවෙත් පුරමින් ශාසනික භ්‍රමචර්යාවේ හැසිරෙන උතුමන් වහන්සේලා, උන්වහන්සේලාට අපේ ප්‍රසාදයේ ගෞරවය දක්වන්නට ඕන කියන හැඟීම තමයි අපි ඇති කරගන්න ඕන. ඒක ඇති කරගන්න නැතුව ද්වේෂය ඇති කරගන්නවා නම්, තරහව ඇති කරගන්නවා නම් ඒක පිරිහෙනවා කියන එකට අමුතු කාරණයක් නෙමෙයි. වර්තමානයේ දිහා බැලුවට පස්සේ ඉතින් හුඟක් උදවිය ඒක දැන් මාධ්‍යවලුත් හරියට සිද්ධ කරගෙන එනවා. අපි දන්නේ මොනවට මොනව සිද්ධ කරනවද කියලා. එක එක්කෙනාට බැනගන්නෝ. එහෙම බැනගෙන එක එක දොස් කිය ඒ විදියට කලකිරවන්න උත්සාහ ගන්න පිරිසකුත් ඉන්න. ඉතින් මේ හැම එකෙම වෙන්නේ මොකද? उपासक उपासिकावන්ගේ පරිහානිය ක්‍රමක්‍රමයෙන් ලක් වෙනවා. භික්ෂුන් වහන්සේලා දැකලා හිත පහදවාගෙන සැනසෙච්ච උදවිය කොච්චරක් ඉන්නවද? ධර්මාශෝක ඡණ්ඩාශෝක කියලානේ ප්‍රසිද්ධියටපත් උනේ. ඡණ්ඩාශෝක ධර්මාශෝකයන් බවටපත් උනේ. ඒ ධර්මාශෝකයන් බවටපත් වෙලා තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්වුවේ. ඒ වගේම තුන්වෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිඵල වශයෙන් ලංකාව ඇතුළු රටවල් 9කට බුදුරජාණන් වහන්සේගේ දහම් පණිවිඩය ගෙන යන්නට ඒ අවශ්‍ය කටයුතු සිද්ධ කරන්නට ධර්මාශෝක රජතුමාට සිටිවිලි පහළුනේ කුමක් නිසාද? වයස 7ක් වෙච්ච නිග්‍රෝධ මහරහතන් වහන්සේ දැකලා උන්වහන්සේ පිළිබඳව ප්‍රසාදයේ ඇති කර ගැනීමේ ප්‍රතිඵල වශයෙන් තමයි මුළු ಭಾರತයේම ඉන්දියාවම ධර්ම රාජ්‍යයක් බවට පත් කර ගන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම චෛත්‍ය 84000ක් සාදවන්න පුළුවන්කම ලැබුණේ එහි ප්‍රතිඵල වශයෙන්. ඒ නිසා පින්නතුනි පින්වතියනි, අපි ඒ භික්ෂුන් වහන්සේලා පිළිබඳව අප්‍රසාදයේ ඇති කර ගැනීම, උන්වහන්සේලා පිළිබඳව නරක සිතුවිලි ඇති කර ගැනීම තමන්ගේ පරිහානියට හේතු වෙන කාරණයක් ඇටියට අපි දකින්නට ඕන. අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු තිබුණොත් එහෙම ඒවා අපිට කරුණාවෙන් කියා දීලා, දයාවෙන් කියා දීලා, උන්වහන්සේලාගේ අඩුපාඩු මොනවා හරි තියෙනවා නම් ඒවා සකස් කරගන්න මාර්ගයක් අපි සකස් කරන එක තමයි ශාසනයේ චිරස්ථිතිය පිණිසත් ඒ වගේම උපාසක උපාසිකාවන්ගේ දියුණුවට හේතු වෙන කාරණයක් බවට පත් වෙන්නේ. ඒකයි තථාගත බුදුරජාණන් වහන්සේ අප්පසාද බහුලෝ හෝති භික්ඛුසු තේරේසු නවේසු මජ්ජිමේසුච. ඊළඟට පස්වෙනි පරිහානීය ලක්ෂණය තමයි උපාරම්භ චිත්තෝ ධම්මං සුනාති රන්ධ ගවේෂි. බණ අහන වෙලාවට ධර්ම ගෞරවය ඇති කරගෙන ඕන බණ අහන්න. ඒ ධර්ම ගෞරවය ඇති කරගෙන බණ ඇහුවොත් තමයි ඒ ධර්මයෙන් හුඟා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම තියෙන්නේ. සමහර උදවිය බණ අහන්නේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ ඒ බණ දැන ගැනීමට හෝ ධර්මයේ වටහා ගැනීමට නෙමෙයි. ඒ බණේ තියෙන අඩුපාඩු සොයන අදහසින්. ඒ වගේම ධර්ම ගෞරවයක් නොමැතිව බණ අහන පින්නතුන් පින්නතියන් ඉන්නවනි. ධර්මයේ කියලා කියන උතුම් දෙයක්, ධර්මයට වැඩිය උතුම් දෙයක් නැති නිසානි ධර්ම රත්නය කියලා කියන්නේ. මේ බණ අහන වෙලාවට අපි පුරුදු වෙලා තියෙන එදා ඉඳලා අද දක්වා බොහොම ගෞරවයෙන් තමයි බණ අහන්නේ. බොහොම ගෞරවයෙන් යුක්තව තමයි බණ අහන්නේ. අපි සාදුකාර දීලා බිම වාඩි වෙලා ඒ ධර්මයට අවශ්‍ය ගෞරව පූජෝපහාර දක්වමින් තමයි බණ අහන්නේ දිගින් දිගටම. නමුත් මේ කාලය වන විට සමහර උදවිය එහෙම ධර්ම ගෞරවයක් නැහැ. සමහර අය බණ අහන්නේ ධර්මය විවේචනය කරන්න. ඒ වගේම සමහර උදවිය බණ අහන්නේ රන්ධ ගවේෂිය කියලා කියන්නේ ධර්මයේ තිබෙන සිදුරු හොයන්න. මේ කතාව අඩුයි, මේ ගාථාව අඩුයි, මේ කාරණය අඩුයි කියලා ඒ අහපු බණ විවේචනය කරන දිගින් දිගටම. ඒකේ හොඳ දේවල් මොනවත්වත් දකින්නේ, නරක දේවල් අඩුපාඩු විතරයි දකින්නේ. તો අඩුපාඩු මොහේන අදහසින් බණ ඇහුවොත් එහෙම ඒ උපාසක තුමාට හරි උපාසකා උපාසිකා තුමියට හරි අහු වෙන්නේ අඩුපාඩුම තමයි. මේක අඩුයි, මේක අඩුයි, මේක අඩුයි කියලා. ඉතින් අඩුපාඩු මොහේන හොයන අදහසින් බණ ඇහුවොත් එහෙම ඒ බණෙන් කොච්චර හොඳ කාරණා කිව්වත් ඒව එකක්වත් අහුල ගන්න නැතුව, ඒව ග්‍රහණය කරන්න නැතුව අඩුපාඩු ටික විතර ග්‍රහණය කරන්න පුළුවන්. එතකොට ධර්මයේ ප්‍රයෝජන ලබා ගන්න බැරි වෙනවා. ඒ නිසා ධර්මය අපිට අහන්න ලැබෙන අපේ බණ පොත්වල තියෙන සවනානුත්තරීය පින්කම් කියලා. සවනානුත්තරය කියලා කියන්නේ අපේ කණෙන් අපි කොච්චරක් දේවල් අහනවද? උපන් දවසේ ඉඳන්ම කරන්නේ අහන එකනේ. හැබැයි මේ අහන දේවල් වලින් අපිට ප්‍රයෝජනයේ පිණිස පවතින්නේ බොහොම සුළු දෙයක්. ධර්මය කියන එක එහෙම නෙමෙයි. ධර්මයේ ඇහුවොත් ඒ අහන ධර්මය තමයි අපිට දිව්‍ය ලෝක සම්පත් ලබා දෙන්නේ, මනුෂ්‍ය ලෝක සම්පත් ලබා දෙන්නේ, අපිව හොඳ මිනිස්සු කරන්නේ, අපව යහපත් පුරවැසියෝ කරන්නේ, අපිව ආදර්ශමත් උදවිය බවට පත් කරන්නේ අපි ධර්මයේ ශ්‍රවණය කළොත් තමයි. අඟුලිමාල බුදුරජාණන් වහන්සේගෙන් පොඩි බණපදයක් ඇහුවේ. එයා දරුණුම කෙනෙක්. හැබැයි ඊට පස්සේ අඟුලිමාල ඒ මිනිමරු තැනැත්තෙක් උන්වහන්සේ එතුමා බොහෝම කාරුණික කෙනෙක් බවට පත් වුණා. ආලවක කියලා කියන්නේ අපේ බණ පොත්වල තියෙන යක්ෂයෙක් කියලා. කොහොම ඡණ්ඩ සැඩපරුස කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේගේ බණ ඇහුවට පස්සේ එයා කියන්නේ මා උපාසකෙක් හැටියට අද ඉඳලා පිළිගන්න කියලා. මේ ඡණ්ඩ පරුස උදවිය. ඒ වගේම අපේ පින්නතුන් පින්නතේ අම්බවාලි කියලා කියන්නේ ගණිකාවක්. හැබැයි බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා එතුමිය බොහෝම ශ්‍රද්ධාවන්ත උපාසිකාවක් බවට පත් වුණා. අජාසත්ත කියලා කියන්නේ තමන්ගේ තාත්තව මරපු රජ කෙනෙක්. හැබැයි බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවට පස්සේ අජාසත් රජුරෝ එච්චර බුදුහාඳුරන්ට භක්තිමත් කෙනෙක් හිටියේ නැති බව තමයි අපේ ධර්ම සාහිත්‍යයේ සඳහන් වෙලා තිබෙන්නේ. සංගායනාව කරන්න පළවෙනි ධර්ම සංගායනාව පවත්වන්න අවශ්‍ය රාජ්‍ය ආරක්ෂාව පහසුකම් සියල්ල සම්පාදනය කරලා දීලා තිබෙනවා. ඉතින් බලන්න පින්නතුනි පින්නතින කල්පනා කළ බණ අහලා වෙනස් වෙච්ච උදවිය කොච්චරක් නම් ඉන්නවද? කාලසිටු පුත්‍රයා අනාථපිණ්ඩිකගේ පුතා වුණාට කවදාවත් මේ එහෙම බුදුහාඳුරන ගෞරවයක් දක්වපු කෙනෙක් නෙමෙයි. නමුත් බුදුහාඳුරන්ගෙන් බණ ඇහුවට පස්සේ එතුමා සෝවාන් ඵලයටපත් වුණා. ඒ නිසා අපි බණ අහන වෙලාවට ධර්ම ගෞරවය ඇති කරගෙන බණ අහන්න ඕන. එතකොට තමයි මේ බණ වැටහෙන්නේ, තේරෙන්නේ, අවබෝධ වෙන්නේ. මේක උතුම් ධර්මයක් කියලා අපිට හිතෙන්නේ. ඒ වගේම අපි ධර්මයේ පිළිබඳව සඳහන් කරන සම්දිට්ඨික, අකාලික, ඒහිපස්සික, ඕපනයික මේ ගුණයන් ධර්මයේ තුල තියෙනවා කියන වැටහීම අපිට ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ධර්ම ගෞරවයෙන් යුක්තව බණ ඇහුවොත්. ගෞරවයක් නැතුව බණ ඇහුවොත් එීම ඒක ඒතනත්තාගේ පරිහානියට හේතු වෙන කාරණයක් හැටියටයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. උපාරම්භ චිත්තෝ ධම්මං සුනාති රන්ද ගවේසි. ඒ වගේම පින්නතුනි පින්වතේනි සමහර උදවිය කල්පනා කරනවා මේ ශාසනයෙන් බැහැරව දක්ෂිනාර්ය උදවිය ඉන්න පුළුවන් කියලා. ඊතෝච බහිද්දාවා දක්ෂිනේයන් ගවේසති. දක්ෂිනාර්ය උදවිය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ওই මහා සංඝරත්නය හඳුන්වනකොට උන්වහන්සේලා හඳුන්වන්න පාවිච්චි කරපු වචනයන්නේ දක්ඛිනේය කියන එක. ඒ වගේම රතන සූත්‍රයේ තියෙනවනේ තේ දක්ඛිනේය සුගතස්ස ශාවකා කියලා. මහා සංඝරත්නය දක්ෂිනාරයි. දක්ෂිනාර කියලා කියන්නේ අපි යමක් පරලෝක සුභ සිද්ධිය තකා පූජා කළාට පස්සේ දේව මනුෂ්‍ය සම්පත් ප්‍රාර්ථනා කරමින් පූජා කළාට පස්සේ ඒක ඒ විදියට ඉෂ්ට කර දෙන්න ශක්තිය තිබෙනවා මහා සංඝරත්නය තුල. මහා සංඝරත්නය කියලා කියන්නේ අපි දන්න කියන ඔය එක එක හාමුදුරුවෝ නෙවෙයි. මහා සංඝරත්නය කියන්නේ සමූහයක්නේ. ඒකට සරියුත් හාමුදුරුවෝ, මුගලන් හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ, රාහුල හාමුදුරුවෝ මේ සියලු දෙනාම අයිති. උන්වහන්සේලා තමයි අපි යමක් පූජා කරන්නේ මහා සංඝරත්නයට කියලා. ඒ මහා සංඝරත්නය දක්ෂිනාර්ය ගුණයෙන් යුක්තයි. පරලොව සුභ සිද්ධිය, මෙලව යහපත පිණිස අපේ ප්‍රාර්ථනා ඇති කරගෙන අපි යමක් පරිත්‍යාග කළාට පස්සේ ඒක ඒ විදියට ඉෂ්ට වීමේ හැකියාවක් තිබෙනවා. ඒ නිසා එවන් හැකියාවක් තිබෙන මහා සංඝරත්නය පිළිබඳව නොසලකා හැරලා කවර හරි උපාසක කෙනෙක් කල්පනා කරනවා නම් මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් තොරව දක්ෂිනාර උදවිය ඉන්නවා කියලා කල්පනා කරනවා නම් හොයාගෙන යනවා නම් ඒක උපාසක උපාසිකාවන්ගේ පිරිහීමට හේතු වෙන කාරණයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඊළඟට තත්තච පුබ්බකාරං කරෝති. ඒ වගේම ඒ විදියට හොයාගෙන ගිහිල්ලා අපි හිතමු උපාසක කෙනෙක් හරි උපාසිකා කෙනෙක් හරි මේ සංඝ ශාසනයෙන් බැහැරව වෙනත් ශාසන වලින් ඒගොල්ලෝ හිතනවා සංඝ ශාසනයට වඩා දක්ෂිනාර උදවිය වෙනත් තව ආගම් හුඟක් තියෙනවනේ. තව ශාසන ගොඩක් තියෙනවනේ. ඒ ශාසන වල ඉන්න පුළුවන් කියලා කල්පනා කළා එහෙම තෝරගෙන දෙපිරිසම කැඳවලා දෙපිරිසම අතර මහා සංඝරත්නයයි ඒ වගේම තමන් හොයාගත්ත දක්ෂිනාර උදවියයි මේ දෙපිරිස අතර කවර හරි උපාසක කෙනෙක් කල්පනා කරනවා නම් අපි මුලින්ම සත්කාර සම්මාන ගරු බුහුමන් කරන්න ඕනේ. මේ මුලින් හොයාගත්ත මහා සංඝරත්නය නෙවෙයි මේ පස්සේ අපි තෝරගත්ත අපි දක්ෂිනාර්යයි කියලා හිතාගත්ත පිරිසට තමයි අපි සත්කාර සම්මාන කරන්න ඕන කියලා කල්පනා කළා. එහෙම කරන උදවිය ඉන්න පුළුවන්නේ. එහෙම කරනවා නම් ඒකත් ඒ තනත්තාගේ හෝ තනත්තියගේ පරිහානියට හේතු වෙන කාරණයක්. දැන් එතකොට පින්නතුනි පින්නතියනේ මේ උපාසක උපාසිකාවන්ගේ පිරිහීමට හේතු වෙන කාරණා හතම දැනගත්තා. දැන් අපිට අපේ පින්වත්තුන්ට පින්වතියන්ට හිතන්න පුළුවන් මම පිරිහෙන පැත්තේ ඉන්නේ එහෙම නැත්නම් දියුණු වෙන පැත්තේ ඉන්නේ කියලා. මේ මුලින් පැහැදිලි කරලා දුන්නු කරුණු හත නම් අනුගමනය කරන්නේ ඒ අනුව නම් කටයුතු කරලා තින්නේ ඒ අනුව නම් ජීවිතේ සකස් වෙලා තින්නේ උපාසක උපාසිකා කෙනෙක් වුණාට අපි ඉතින් පරම්පරාවෙන්ම උපාසක උපාසිකාව බෞද්ධ පින්වතුන් පින්වතියන් ඒ උනාට බණ දන්නේ මොකක්වත් වත්පිළිවෙත් දන්නේ නැහැ. එහෙමනම් ඉතින් කොහොමවත් පරිහානියට තමයි. එහෙමනම් අපි ඉතින් පිරිහෙන්න කැමති නැහැ නේ. අපි කවුරුත් කැමති දියුණුවට යන්න. ඒ දියුණුවට යන්න ඕන නම් පින්නතුනි මේ පරිහානීය ලක්ෂණ අපි ඈඩ් කරගන්න. පරිහානීය ලක්ෂණ වලින් බැහැරව ගියාට පස්සේ අපිට දියුණු වෙන්න පුළුවන්. භික්ෂූන් වහන්සේලා නිතර ආශ්‍රය කරන්න ඕන. ඒ වගේම නිරන්තරයෙන් බණ අහන්න ඕන. අපි සිල් සමාදන් වෙලා සීලයන් ආරක්ෂා කරන්න ඕන. පංසිල්, අටසිල්, සුදුසු අවස්ථාවල දසසිල් මේවා ආරක්ෂා කරන්න. එතකොට දිනු වෙන්න පුළුවන්. ඒ වගේම පින්නතුනි පින්නතියනි සියලු වික්ෂුන් වහන්සේලා කෙරෙහි අපි මෛත්‍රී සහගත සිටිවිලි ඇති කර ගන්න ඕන. අප්‍රසාදයක් නෙවෙයි ප්‍රසාදයක් තමයි ඇති කර ගන්න ඕනි. මුන්වහන්සේලා තමයි මේ ශාසනය මෙච්චර කල් අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ ත්‍රිපිටක ධර්මය මෙතුවක් කල් ජීවිත පරිත්‍යාගයෙන් දිගින් දිගටම අරගෙන ඇවිල්ලා තියෙන මුන්වහන්සේලා ඒ වගේම මේ විහෙර විහාරස්ථාන විවිධ බාධක මැද්දේ ආරක්ෂා කරගෙන ඉන්න මුන්වහන්සේලාගෙන් තමයි මේ ශාසනය දිගින් දිගටම ගෙනියන්න පුළුවන්කම තියෙන්නේ කියලා විවිධ කාරණා පෞද්ගලිකව නෙවෙයිනේ ඇතැම් භික්ෂුන් වහන්සේලාගේ වැරදි තියෙන්න පුළුවන්. අපි ඒවා හදා වඩාගෙන උන්වහන්සේලාට අවශ්‍ය අවවාද අනුශාසනා අපිට පුළුවන් විදිහට කරගෙන නමුත් බහුතරයක් හාමුදුරුවරු භික්ෂූන් වහන්සේලා පිළිබඳව අපි යහපත් සිතුවිලි තමයි ඇති කර ගන්න ඕනේ. එතකොට ඒක තමන්ගේ දියුණුවට හේතු වෙන කාරණයක් වෙනවා. ඒ වගේම පින්නතුනි පින්නතිය අපි බණ අහන වෙලාවට ධර්ම ගෞරවයෙන් යුක්තව බණ අහන්න ඕන. ඒ වගේම මේ අඩුපාඩු හොයන අදහසින් නෙමෙයි. මේ ධර්මය සාන්දෘෂ්ටික විපාක තියෙනවා. අකාලික විපාක තියෙනවා. මේක අහගෙන හිටියත් ලොකු විපාක ලැබෙනවා ලොකු පිනක් සිද්ධ වෙනවා. ඒ වගේම ධර්මය අවබෝධ කරගත්තොත් එහෙම ඒකේ මේ සංසාර දුක පවා නැති කරගන්න පුළුවන් ධර්මයේ උතුම් දෙයක්. ඒ උතුම් ධර්මයේ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් යුක්තව අහනවා නම් ඒක අහන්න ඕන. එතකොට තමයි අපිට උපාසක උපාසිකාවන් හැටියට දියුණු වෙන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම දක්ෂිනාර්ය උතුමන් මේ සංඝ ශාසනයෙන් බැහැරව ඇත්තේ නැහැ. ඒ සංඝ ශාසනය දක්ෂිනාර උතුමන්ගෙන් පිරලා ඉන්නේ උන්වහන්සේලා තුල තිබෙන ඒ සරියුත් මුගලන් ආදී උතුමන් වහන්සේලා තුල පැවතිච්ච සීලාදී ගුණධර්ම අපමණයි. ඒ අපමණ ගුණවන්ත බව නිසා තමයි සීලවන්ත බව නිසා තමයි උන්වහන්සේලා දක්ෂිනාර උතුමන් බවට පත් වෙලා තිබෙන්නේ. ඒ වගේම විවිධ ආගමික උදවියේ ඉන්නකොට අපේ නිවෙස් වලට අපි ඒ වගේ තැන් වලට යනවා නම් බෞද්ධ පින්වතුන් පින්වතියන් හැටියට අපි මුලින්ම ගරු බුහුමන් කරන්න ඕනේ. සත්කාර සම්මාන කරන්න ඕනේ මහා සංඝ රත්නයට. උන්වහන්සේලා අපිට උතුම් රත්නයක්. ඒ නිසා උන්වහන්සේලාට සත්කාර සම්මාන කරලා තමයි ඊළඟ උදවියට ඊළඟ ආගමික පක්ෂ වලට අපි සත්කාර සම්මාන කරන්න ඕනේ. එතකොට තමයි අපේ දියුණුව ඇති වෙන්නේ. උපාසක උපාසිකාවන්ගේ දියුණුවේ කෙලවර තමයි මාර්ගඵල නිවන් සුව ලබා ගැනීම. ඒකනේ උපාසක උපාසිකාවන් හැටියට අපිට යන්න පුළුවන් ඉහළම தත්ත්වය. දියුණුවේ ඉහළම পদවිය තමයි ඉහළම தත්ත්වය තමයි මාර්ගඵල නිවන් සුව අවබෝධ කර ගැනීම. ඒ මාර්ගඵල නිවන් සුව අවබෝධ කර ගැනීමටත් මේ පරිහානීය ලක්ෂණ වලින් තොර වෙලා දියුණු වෙන ලක්ෂණ වලින් සමන්විත වෙන්නට ඕන. එතකොට අපේ පින්නතුන්ටත් පින්වතියන්ටත් පිළිවන්කම ලැබෙනවා, හැකියාව ලැබෙනවා උපාසක උපාසිකාවන් හැටියට දියුණු වෙලා. මෙලවත් ජයග්‍රහණය කරලා, පරලොවත් ජයග්‍රහණය කළා අමා මහ නිර්වාණ සම්පත්තියෙන් සැනසෙන්නට. ඒ උතුම් සැනසීම ලබා ගැනීමට මේ ධර්ම කාරණා ටික අපි හැමදෙනාටම හේතු වේවා, වාසනාව වේවායි ප්‍රාර්ථනා කරගන්න. आकाशट्ठा चुम्मट्ठा देवानागा महिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु लोकशासनं। आकाशट्ठा चुम्मट्ठा देवानागा महिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु लोकशासनं। आकाशट्ठा चुम्मट्ठा देवानागा महिद्दिका पुण्यन्तं अनुमोदित्वा चिरं रक्षन्तु लोकशासनं। धर्मश्रवणे किरीमेन हा दहं पनुरु पूजा किरीमेन लबगत කුසලානි සංසයන් හේතු කොටගෙන අපි සෑම දිනාටම ශාන්ත වූ නිර්වාණ සම්පත් පිණිසම හේතු වේවා, වාසනාව වේවායි සිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව පින් අනුමෝදන් විය යුතුය।